අයිබෝවන්. ඕනෑම වගාවකින් ගුණාත්මකව ප්‍රමාණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගන්නට නම් නිරෝගී බීජයක් අප තෝරා ගන්නට ඕනේ. ඉතින් විම්මල් කියන්නේත් නොයසේ නම් හතු කියන්නේත් ඉතාමත් හොඳ ගුණාත්මක බීජ භාවිතා කරොත් ඒකාකාරී අස්වැන්නක් ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න පුළුවන් දෙයක්. ඉතින් අද මේකත් දිනෝ වැඩසටහනින් අපි ඔබට හඳුන්වා දෙනවා මේ ආකාරයෙන් ගුණාත්මක විම්මල් බීජ නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙක්. ඔහු නමින් දමින්ද. අපි අද ඔබට කියන්නේ ඔහුගේ කතාව. විම්මල් හෙවත් හතු බොහෝ දිනක් ආහාරයට ගැනීම ප්‍රිය කරනවා. රසය, පෝෂණය ඉහළවීම විම්මල් ජනප්‍රිය වීමේ ප්‍රධාන හේතුවක්. ලංකාව පුරා විම්මල් වගාකරුවන් රාශියක් සිටියත් මේ වගාකරුවන්ට අවශ්‍ය විම්මල් බීජ නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයන් සිටින්නේ 14ක්. මේ නිසා ඉහළ ගුණාත්මක අස්වැන්නක් සඳහා ගුණාත්මක විම්මල් බීජ අවශ්‍ය වෙනවා. ප්‍රමාණයෙන් ගුණාත්මෙන් වැඩි විම්මල් තමා බොහෝ විම්මල් වගාකරුවන්ගේ අපේක්ෂාව. මේ නිසා ඉහළ ගුණාත්මක අස්වැන්නක් සඳහා ගුණාත්මක බීජයන් අවශ්‍ය වෙනවා. විම්මල් වගාකරුවන් අතර ප්‍රසාදයක් ඇති විම්මල් බීජ නිෂ්පාදනයක් තමා මෙත්සෙන් විම්මල් බීජ කියන්නේ. හෝමාගම පිටිපන දමින්ද මහතා තමයි මේ ව්‍යාපාරයේ හිමිකරු. මුලින්ම මම හඳුන්වා දෙන්න ඕනේ, මම මුලින්ම කරේ විම්මල් වගාව. පොට් 5000ක 6000ක් විතර වගාගෘහයක් මම විසින් කරගෙන ගියා. ඒ කරගෙන යනකොට 2013 වර්ෂයේ වගේ මට ආපු ප්‍රධානම ගැටලුව තමයි ගුණාත්මක විම්මල් බීජ බස්නාහිර පළාත තුල සොයා ගැනීමේ අපහසුව. ඒට පිළියමක් හොයාගෙන මම ගියා කෘෂිකර්ම උපදේශකතුමා හමුවන්න. එවකට අපේ කෘෂිමග උපදේශකතුමා වශයෙන් හිටියේ සමිත මසංග මහත්මයා. එතුමාට මේ ප්‍රශ්නේ යොමු කරාම එතුමා කිව්වේ අපි ගුණාත්මක බීජ අපි මෙහෙ දිස්ත්‍රික්කය තුල නිපදවමු කියන එක. එසේ මම හොය කොහොමද ඒක නිෂ්පාදනය කරන්නේ? එතකොට ගෝ මෙන්න මේ විදිහට ගන්නෝරුවේ තියෙනවා ෆෝන් වැඩසටහනක්, එක් දින වැඩසටහනක්. ඒට යොමු වෙන්න යොමුනා මෙතන ඉඳන් පුළුවන් ඒ දේ කරගෙන යන්න කියලා. ඊට පස්සේ මම ලිඛිතව ඉල්ලීමක් කරා. මට ඒට පිළිතුරු විදිහට කිව්ව එන්න එක් දින වැඩසටහනකට කියලා. එතකොට හිටියේ එතන ඉරිග මිස් යටතේ මම පළවෙනි බීජ නිෂ්පාදන වැඩසටහන කරා. ඒ කියන්නේ පුහුණු වීම කරා. තම බිරිඳත් එකම පුතුත් සමග ඉතාම සතුටින් සහයෝගයෙන් ඔහු මේ ව්‍යාපාරය කරගෙන යනවා. තව වැඩිදුර පුහුණුව සඳහා මට අවස්ථාවක් ලැබුණා බිඳිනුවව පර්යේෂණ මධ්‍යස්ථානයේ, කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයට යොමු වෙන්න. එතනදී හේමලතා මහත්මිය යටතේ මට දින දෙකක පුහුණු වැඩසටහනක් ලැබුණා. ඒට අපි හිටපු එම සමිත මහත්මයාත් සහභාගී වුණා. ඉතින් මම ලැබ් එකක් පවත්වාගෙන යන්නේ කොහොමද, ලැබ් එකක තියෙන ගුණාංග මොනවද කියන එක හඳුනාගත්තා. ඊට පස්සේ මට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අපිට ලැබුණු මහත්මයා තමයි ඉන්දික මහත්මයා. ඉන්දික මහත්මයාත් මේ වෙනකන් මාත් සමග ළඟින්ම මේම ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්න ගොඩාක් උපකාර වෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිවැරදි තාක්ෂණ යොදා ගැනීම මෙත්සෙන් විම්මල් බීජ නිෂ්පාදනයේ සාර්ථකත්වයට තවත් හේතුවක්. නිතරම තාක්ෂණ නිලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කරන්නට මෙත්සෙන් විම්මල් බීජ ව්‍යාපාරයේ හිමිකරු දමින්ද මහත්මයා කැමති. ඉතාම ක්‍රමානුකූලව විධිමත්ව බීජ නිෂ්පාදනාගාරයේ ගොඩනගලා තිබුණා. මෙහිදී බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තාක්ෂණික වශයෙන් වගේම මූලමය වශයෙන්ුත් දායකත්වයක් ලබා දී තිබුණා. මෙම ව්‍යාපාරය කරගෙන යන්න මට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මහඟු සහයක් ලැබුණා. ඒකට ඒ කියන්නේ අපිට අවශ්‍යම උපාංගයක් වෙන ලැමිනර් ෆ්ලෝ එක. කියන්නේ මෙම ශාස්ත්‍රයට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක්. ඒ ලැමිනර් ෆ්ලෝ එක 150 ප්‍රතිපාදනයකදී මට ලබා දුන්නා. එතනින් තමයි මගේ බීජවල ගුණාත්මකතාවයේ ගොඩක් දුරට ඉහළ ගියේ. දැනට කිසිම ගැටලුවක් නැතුව මට දැන් හොඳ ඉල්ලුමක් තියෙනවා.
මට හොඳ කස්ටමස්ල සංඛ්‍යාවකුත් හැදලා ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව අපේ බිනා මේ බීජවල තියෙන ගුණාත්මකතාවය. මෙම බීජ පළවෙනි පරම්පරාවේ බීජ. ඒ කියන්නේ අපි මාතෘ බීජ හදලා මාතෘ බීජ වලින් පසුව විකුණු බීජ වලට තමයි යන්නේ. එතනින් එහාට අපි කිසිම විදිහක බෙදීමකට ලක් කරන්නේ නැහැ මේ බීජ. ඒ හින්දා ඒ පාරිභෝගික ජනතාව මෙත්සෙන් කියන නම යටතේ ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා හොඳ විශ්වාසයක්. ඒ විශ්වාසයේ කවදාවත් අපි කඩන්නේ නැහැ. ඕනෑම කාර්යයක සාර්ථකභාවයට නිවැරදි තාක්ෂණය යොදා ගැනීම හේතු වෙනවා. ඉතින් දමින්ද මහත්මයාත් තමන්ගේ මේ බිම්මල් බීජ නිෂ්පාදන කාර්යයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිවැරදි තාක්ෂණික දැනුම ලබා ගන්නට මහන්සි වෙනවා, උනන්දු වෙනවා. බස්නාහිර පළාතට ලොකුම ගැටලුවක් වෙලා තිබුණේ බිම්මල් වගාව තුළ බිම්මල් බීජ නිෂ්පාදනය. ඉතින් ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කයේ බිම්මල් බීජ නිෂ්පාදනය කරන හොඳම තැනක් තමයි මෙත්සෙත් බිම්මල් බීජ නිෂ්පාදන මධ්‍යස්ථානයේ නන්දික දමින්ද මහත්මයාගේ බිම්මල් බීජ නිෂ්පාදන ආයතනයේ දෙපාර්තමේන්තු තාක්ෂණයේ හොඳින් ඇත්තටම එතුමා අරගෙන තියෙනවා. එතුමාගේ පළපුරුද්ද ඒ මත තියෙනවා. ඉතින් ඇත්තටම බිම්මලක් කියන්නේ දිලීරයක්. ඒ දිලීරය තුළ වර්ධනය වෙනකොට ඒ දිලීරයටම අදාළ දිලීරය වර්ධනය විය යුතුයි. ඇත්තටම ඇමරිකන් ඔයිස්ටර් ඒ වගේ දිලීර වර්ග කීපයක් මෙතුමා නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය නියමිත පරිදි සිද්ධ වුණේ නැත්නම් නියමිත අස්වැන්නක් බිම්මලක් තුළින් අපිට ලබා ගන්න බෑ. ඉතින් ඇත්තටම ගුණාත්මක බිම්මල් බීජ නිෂ්පාදන ආයතනයක් විදිහට අපි දකිනවා අපේ කොට්ටාශය තුළ තියෙන. ඉතින් ඇත්තටම පාරිභෝගිකයා ගොඩක් වෙලාවට අපිට කියන්නේ ගැටලුවක් තමයි බිම්මල් බීජවල ගුණාත්මේ නැහැ. බීජ හොඳට බිම්මල් මල්ල තුළ දුවන්නේ නැහැ. බිම්මල පිපෙන්නේ නැහැ. ඔය වගේ ගැටලු තියෙනවා. ඇත්තටම අපිට මේ ආයතන තුළින් නිෂ්පාදනය කරන බීජවල ගුණාත්මක භවයේ දිරිමත් භවයේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිලා නැහැ. මේ බිම්මල් බීජ නිෂ්පාදන ව්‍යාපාරයේ ඇති එක් සුවිශේෂිතාවයක් තමයි බීජ නිෂ්පාදනය සඳහා මාතෘ බීජ එක්වරක් පමණක් ගුණනය කිරීම. මේ නිසා වැඩි කාලයක් ඒකාකාරී බිම්මල් වගාවක් ලබා ගැනීමට බිම්මල් වගාකරුවන්ට හැකි වෙනවා. මේ නිසා බිම්මල් වගාකරුවන් මෙත්සෙන් බිම්මල් බීජ වඩාත් ප්‍රිය කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මහත්මයාගේ බිම්මල් බීජ නිෂ්පාදනයේදී මාතෘ බීජ වලින් එක අවස්ථාවක් විතරයි ගුණනය කරන්නේ. දිගින් දිගටම ගුණනය කරන අවස්ථා මෙතුමගේ දකින්නේ. ඒ හින්දා දිරිමත් බව ඉතාමත් වැඩි. අනිත් එක අපි බිම්මල් බීජ නිෂ්පාදන ආයතනය සඳහා දෙපාර්තමේන්තුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් 50% ප්‍රතිපාදන යටතේ ලැමිනර් ෆ්ලෝ එකක් ලබා ගැනීමට ලක්ෂ 2ක මුදලක් ප්‍රතිපාදනය ලබා දුන්නා. දිලීරය තුළ එන අතපසුවීම් සහ වැරදි දැන් අවම කළා. 100%ක්ම සාර්ථක බිම්මල් බීජ නිෂ්පාදන ආයතනයක් විදිහට දෙපාර්තමේන්තු තාක්ෂණයේ අරගෙන කරන ආයතනයක් විදිහට අපිට දකින්න පුළුවන්. බිම්මල් වගාවට ප්‍රධානම ගුණාංග අවශ්‍යතාවය වෙන්නේ ගුණාත්මක වී ගුණාත්මක සම්බ සුදු වී අපි තෝරගන්නවා. ඒ එම වීවල කිසිම කෘමි ආසාදනයක් දිලීර ආසාදනයක් තියෙන්න බෑ. එසේ තෝරාගත්ත වී පැය වල බොල් ඉතාමත් හොඳින් ඉවත් කර පැය භාගයක් පමණ පිඟීමට හැර මේ ආකාරයෙන් වී ඇටේ භාගයක මට්ටමට පැලෙන තුරු මේ තම්බා ගන්නවා. ඒ තම්බාගත්ත වී 60%ක පමණ තෙතමනයක් ඉතිරි වෙන ආකාරයට තෙත ඉවත් ජලය ඉවත් කර එයට කැල්සියම් කාබනේට් සහ කැල්සියම් සල්ෆේට් කැල්සියම් කාබනේට් 100%ට ග්‍රෑම් 5කුත් කැල්සියම් සල්ෆේට් 100%ට ග්‍රෑම් 20කුත් යන ආකාරයට මුහු කරගන්නවා. ඊට පස්සේ මෙම මිශ්‍රණය ගේජ් 200 පොලිප්‍රොපලීන් මළුවල ග්‍රෑම් 200 බැගින් පුරවා ගන්නවා. හොඳින් කට වසාගත් පසු පීඩන තාපකයක් මගින් ජීවානුහරණය කරනවා. ජීවානුහරණය කරගත් මේ මළු හොඳින් නිවුණු පසු ජීවානුහරිත තත්ත්ව යටතේදී බිම්මල් මාතෘ බීජ ආමුපූර්ණය කරනවා.
නිවැරදිව හා විධිමත්ව තම කටයුතු කරන මෙත්සෙන් බිමල් බීජ නිෂ්පාදකයන් අපිට මහඟු ආදර්ශයක් ලබා දෙනවා. බීජ නිෂ්පාදනය කිරීම සඳහා අප අපේ ආයතනයේම තමයි මල් නිෂ්පාදනය කරගන්නේ. මේ ආකාරයෙන් නිෂ්පාදනය කරගන්නා වූ වගාමල් තුළ අප විසින්ම නිෂ්පාදනය කරන බීජ තැන්පත් කර ලබා ගන්නා මූලික ලක්ෂණ වලින් යුතු මෙවැනි බිම්මල් වලින් තමයි අපි පටකයක් අරගෙන එයින් තමයි ඉදිරියට අපගේ වගාවට අවශ්‍ය මයිසීලියම් එක නිෂ්පාදනය කරගන්නේ. ඒ නිෂ්පාදනය කරගත් මයිසීලියම් එකෙන් තමයි අපි මේ ආකාරයේ විකුණුම් බීජ නිෂ්පාදනය කරන්නේ. ඔබට මේ පේන්න තියෙන්නේ අපේ ආයතනයේම නිෂ්පාදනය කරන ලද බීජ වලින් සැකසූ වගාමලු. තරංග බිමල් නිෂ්පාදනය නමින් බිමල් නිෂ්පාදනය කරගෙන යනවා. ඉතින් මේ බිමල් නිෂ්පාදනය කරනකොට මට හොඳ ගුණාත්මක තත්ත්වයක් හොඳ බීජ සොයසා යනකොට තමයි මට මෙත්සෙන් බිමල් නිෂ්පාදන ආයතනය හම්බුනේ. බීජ නිෂ්පාදන ආයතනය හම්බුනේ. මම ඔහු සමග දීර්ඝ කාලයක සිට බිමල් ඔහුගේ බීජ මිලදී ගන්නවා. මීට වසර 5කට 6කට පෙර විදේශගතව රැකියාවක් කර මෙරට පැමිණි දමිඳ මහතා බිම්මල් බීජ නිෂ්පාදනයට යොමු වුණා. ඔහු මේ වන විට ඒ තුළින් ලබා ඇති ජනප්‍රියත්වයට මූලික හේතු වන්නේ ඉතාමත් නිවැරදිව තාක්ෂණානුකූලව මේ කටයුත්ත සිදු කිරීමයි. ඉතින් මෙවන් කෘෂි ව්‍යවසායකයන් රටට බෙහෙවින් වටිනවා. අද වැඩසටහනෙන් ඔබෙන් සමුවරගෙන යන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබට අවශ්‍ය නම් මෙත්සෙන් බිම්මල් බීජ මිලදී ගන්නට ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් ලබා දීලා ඔහුව සම්බන්ධ කරගන්න. එවකෙම ඔබට අවශ්‍ය නම් මේ විදිහට බිම්මල් බීජ නිෂ්පාදනය කරන්නට ඔබට කරන්නට තියෙන්නේ ඔබේ ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක මහතා හෝ මාත්මිය මුණ ගැසීමට බදත දවස්වල කෘෂිකර්ම උපදේශක කාර්යාලයට යෑම. ඒ තුළින් ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එවකෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1920 දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට තියෙන කෘෂිකාර්මික තාක්ෂණික ගැටලුවලට විසඳුම් ලබා ගන්නට පුළුවන්. එහෙමනම් යලිත් ලැබෙන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට පළපර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරමි. ගොමි මහතුනි, කාලය දැනගෙන වගා කර වැඩි ආදායමක් ලබා ගන්න ඔබ වගා කරන බෝක සඳහා ඉහළම බිලක් සහතික කරගන්න. කරවිල වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 270ක්, තවත් හෙක්ටයාර 229ක් පමණ වගා කළ හැකි. ඉතාමත් හොඳ තේරීමක්, ඉතාමත් හොඳ මිලක් ලැබේවි. බටු වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 900ක්, තවත් හෙක්ටයාර 787ක් පමණ වගා කළ හැකි. ඉතාමත් හොඳ තේරීමක්, ඉතාමත් හොඳ මිලක් ලැබේවි. මණ්ඩක්කා වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 500ක්, තවත් හෙක්ටයාර 422ක් පමණ වගා කළ හැකි. ඉතාමත් හොඳ තේරීමක්, ඉතාමත් හොඳ මිලක් ලැබේවි. ගෝවා වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 350ක්, තවත් හෙක්ටයාර 224ක් පමණ වගා කළ හැකි. වඩා හොඳ තේරීමක්, හොඳ මිලක් ලැබේවි. ලීක්ස් වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 160ක්, තවත් හෙක්ටයාර 95ක් පමණ වගා කළ හැකි. වඩා හොඳ තේරීමක්, හොඳ මිලක් ලැබේවි. තක්කාලි වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 430ක්, තවත් හෙක්ටයාර 270ක් පමණ වගා කළ හැකි. වඩා හොඳ තේරීමක්, හොඳ මිලක් ලැබේවි. වංචිය වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 700ක්, තවත් හෙක්ටයාර 362ක් පමණ වගා කළ හැකි. හොඳ තේරීමක්, සාමාන්‍ය මිලක් ලැබේ. කැරට් වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 250ක්, තවත් හෙක්ටයාර 112ක් පමණ වගා කළ හැකි. හොඳ තේරීමක්, සාමාන්‍ය මිලක් ලැබේවි. වට්ටක්කා වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 450ක්, අතිරික්ත නිෂ්පාදනයක් ඇත. හොඳ තේරීමක් නොවේ, ඉතාමත් අඩු මිලක් ලැබේවි.